ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද අපි සතියක් සමරනවා ලෝක සමුද්‍රීය දිනය. මේ වර්ෂයේ මේ ලෝක සමුද්‍රීය දිනය එක විශේෂ මාතෘකාවක් තියෙනවා. නාවික ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය වැඩි කර ගැනීම කියලා. ඒකට විශේෂ අවධානයක් යොමු කරනවා. අපි සතියක් මුළුල්ලේ විවිධ වැඩසටහන් තියෙනවා. මං ඊයේ දිනෙත් ජාත්‍යන්තර වැඩසටහනකට සහභාගී වුණා. එතනත් ඒ පිළිබඳව කතා කරා. සාමාන්‍යයෙන් මතය තියෙන්නේ මේ වරාය ක්ෂේත්‍රය, නාවික ක්ෂේත්‍රය මේ මිනිහගේ ක්ෂේත්‍රයක් කියලා, කියන්නේ පිරිමයාගේ ක්ෂේත්‍රයක් කියලා. වැඩ අමාරුයි, බරපතලයි, ඒ නිසා කාන්තාවන්ට සහභාගී වෙන්න බෑ කියලා ඒ මතයත් එක්ක තමයි ලෝකයේ තාමත් තියෙන්නේ. නමුත් ලංකාවේ අපි ඊට වැඩිය ඉදිරියෙන් ඉන්නවා. අද කාන්තාව විශාල පිරිසක් මේ ක්ෂේත්‍රය තුළට ඇතුල් වෙලා වැඩ කටයුතු කරමින් ඉන්නවා. වරාය අධිකාරිය තුළ, වරාය ඇතුළේ ඉන්න අනිත් සමාගම් තුළ විතරක් නෙවෙයි, ලංකාවේ වෙන නාවික ක්ෂේත්‍රය තුළම ඉන්නවා. මම මාස 6ක් 7ක් දැන් ඇමතිවරයා හැටියට කටයුතු කළා. ඔවුන් සමග කටයුතු කරන අවස්ථාව ලැබිලා තිනවා. ඉතාම දක්ෂ ලෙස කටයුතු කරන කාන්තාව ඉහළ තලයේ, මධ්‍යම තලයේ, පහළ මට්ටමේ වැඩ කටයුතු වල හැම එකෙම සහභාගී වෙලා ඉන්නවා. ඔවුන්ගෙන් විශාල වැඩ කටයුත්තක් මේ ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනවා. නමුත් ඒක වැඩි කරගන්න ඕනේ. මොකද සොයා ගැනීම අනුව ඒ මේ සමතුලිතතාවය, සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණය කාන්තාවෝයි පිරිමි අතර ප්‍රමාණය එක සම මට්ටමට ආවොත් තමයි වැඩපොලේ කාර්යක්ෂමභාවයට වැදගත් වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. එවැනි ආයතනවල කාර්යක්ෂමභාවය වැඩි වෙනවා, වැඩ කරන අයගේ උනන්දුව වැඩි වෙනවා, කාන්තාවන්ගේත් විශාල වැඩ කොටසක් ඒ ආයතනවලට සිද්ධ වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන මාතෘකාව. ලංකාවේ අපි ඉදිරියෙන් ඉන්නවා.